मगे आदरणीय दूला पुताला सियलु देनाटम ओन्न दुए पुते अदत मां गुरु गेदरट आवा ओयाला आसम करन गणित पाडमकुत अरगेन इतिन दुए पुते मगे दूला पुतालट मतक ऐति कियला हितनवा मीट कालीन अपि कथा बह करा मुदल भावितय हा गणुदेनु आश्रितव पाडम किहिपयक मे पाडम वलदी अपि इगेन गत्ता कोहोमद අපි භාණ්ඩ මිලදී ගත්තාම ඒවට මුදල් ගෙවන්නේ කියලා. ඒ අපි කතා කරපු පාඩම් එකතු කිරීම සහ අඩු කිරීම ආශ්‍රිත පාඩම්නේ. ඉතින් දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ ගුණ කිරීම හා බෙදීම් ඇතුළත් මුදල් ආශ්‍රිත සරල ගැටලු විසඳන්නේ කොහොමද කියලා. හොඳයි. දූල පුතාලා කඩේට ගිහිල්ලා බඩු භාණ්ඩ මිලදී අරගෙන තියෙනවනේ. ඔව්. එතෙන්දි මෙන්න මේ වගේ පින්තූරයක් මම ඕගොල්ලන්ට පෙන්වන්න කැමති. ඔයාලට දැකලා ඇති නේද? මේ වගේ පළතුරු වෙළඳ සැල්වල මල්ලක් රුපියල් කීයද? එහෙම නැත්නම් මේකේ ග්‍රෑම් 500ක මිල කීයද? එහෙම නැත්නම් ග්‍රෑම් 250ක මිල කීයද කියලා මෙන්න මේ විදිහට මිල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ පළතුරු එළඳ සැල්වල ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ වගේ එළවලු විකුණන තැන්වල ඔයාලා දැකලා ඇති ඒගොල්ලන් මේ එළවලු වල මිල ගණන් ප්‍රදර්ශනය කරලා තියෙනවා පොඩි බෝඩ් එකකින් නේද ග්‍රෑම් 500ක මිල කීයද ඒ වගේම කිලෝග්‍රෑම් එකක මිල කීයද මෙන්න මේ විදිහට මිල ගණන් ප්‍රදර්ශනය කරලා තියෙනවා දූල පුතාලා දැකලා ඇති. ඕගොල්ලන්ට ඒ ගැන අත්දැකීම් තියෙනවනේ. මෙන්න මේ අත්දැකීමුත් එක තමයි අද අපි පාඩමට ප්‍රවේශ වෙන්න හිතුවේ. ඉතින් දුවේ පුතේ මම ඕගොල්ලන්ට ප්‍රදර්ශනය කරන්න කැමති මෙන්න මේ වගේ මිල දර්ශනයක්. මේකට අපි කියනවා භාණ්ඩ මිල දර්ශනය කියලා. මේ මිල දර්ශනයේ තියෙන ඔයාලට පේනව ඇති එක තීරයක ද්‍රව්‍ය අනිත් තීරයේ තියෙනවා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 7 කියලා නේද ද්‍රව්‍ය විදිහට සඳහන් කරලා තියෙනවා හාල් සීනි පරිප්පු තේ කුඩු නේද මුං ඇට කඩල මෙන්න මේවා ඊට පස්සේ මෙතන සඳහන් වෙනවා කිලෝග්‍රෑම් එකක මිල ඒක සඳහන් කරලා තියෙන්නේ රුපියල් සහ 7 වලින් රුපියල් කීයක්ද 7 තීරේ 7 සඳහන් වෙනවා රුපියල් තීරේ රුපියල් සඳහන් වෙනවා ඉතින් මෙන්න මේ මිල දර්ශනයත් භාවිත කරලා අපි කොහොමද ගැටලු කිහිපයක් විසඳන්නේ කියලා අපි අද සාකච්ඡා කරමු හොඳයි දුවේ පුතේ මෙන්න මේ වගේ හාල් කිලෝග්‍රෑම් 5ක් මිලදී ගත්තා කියලා අපි හිතමු එහෙමනම් අපි මේ හාල් කිලෝග්‍රෑම් 5ක් වෙනුවෙන් ගෙවිය යුතු මුදල කීයද කියලා තමයි හොයන්න යන්නේ. මෙන්න මේ විදිහට ගැටලුවක් ඔයාලට ලැබුණොත් හාල් කිලෝග්‍රෑම් 5ක් ගත්තේ නම් ගෙවිය යුතු මුදල කීයද කියලා. එතකොට දුවේ පුතේ අපි මොකද කරන්න ඕනි පළමුවෙන්ම? ඔව්. අපි අර මිල දර්ශනයේ තියෙන හාල් බල මිල පිළිබඳව මුලින්ම දැනගෙන ඉන්න ඕනි නේද? එහෙම නේද? අපි සාමාන්‍යයෙන් අපි කඩේට ගිහාම බඩු ගනිද්දි අපි බලනවනේ බඩු මිල දර්ශනයේ බලලා ඒ අනුව තමයි අපි බඩු භාණ්ඩ මිලදී ගන්නෙ. එහෙමනම් දුවේ පුතේ අපි ඉස්සලාම මිල දර්ශනයේ බලමු. මේ මිල දර්ශනයේ ඔයාලට පේනව ඇති හාල් වල මිල විදිහට සඳහන් වෙනවා මම මෙතන රතු පාටින් සලකුණු කරා රුපියල් 85ක්. එහෙමනම් හාල් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 85යිනේ. අපි එතකොට කොච්චරක්ද මිලදී ගන්නකට තියෙන්නේ? ඔව්. හාල් කිලෝග්‍රෑම් 5ක් තමයි අපිට ගන්න ඕනේ. එහෙමනම් අපි ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල කීයද කියන එක තමයි හොයන්න තියෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි බලමු හාල් කිලෝග්‍රෑම් 1ක මිල අපි දන්නවනේ. එහෙමනම් හාල් කිලෝග්‍රෑම් 5ක් වෙනුවෙන් අපි කීයක් ගෙවන්න ඕනිද කියලා අපි දැන් ගැටලුව විසඳමු බලන්න. ඔව්. මගේ දූල පුතාලා දන්නවා අපි කලින් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවනේ නේද? අපි රුපියල් සහ 7 කියලා වෙනම ලියා ගන්න ඕනි. ලියාගෙන අපි ලියනවා කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 85. එතකොට රුපියල් තීරයට
රුපියල් ගණන ලැබෙනවා ඊට පස්සේ සත තීරය අපි සත නැහැ කියලා මොකද කරන්නේ බින්දු දෙක යොදා ගන්න ඕනේ හරි ඊළඟට අපි ගත්තේ කොච්චරක්ද ඔව් අපි ගත්තා කිලෝග්‍රෑම් කීයක්ද ඔව් කිලෝග්‍රෑම් 5ක් තමයි අපි ගත්තේ එතකොට කිලෝග්‍රෑම් 5 වෙනුවෙන් අපි මොකද කරන්නේ ගුණ කිරීමක් තමයි කරන්නේ නේද අපි පහක් නේ ගත්තේ ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම මෙතන මොකද කරන්න ඕනේ ගුණ කිරීමක් තමයි කරන්න ඕනේ හයි අපි එහෙනම් ගුණ කරමු නේද ඔව් ඔන්න මගෙත් එක්කම දුල පුතාලා එකතු වෙලා මේ ගුණ කිරීම කරගෙන යමු ඔන්න දුවේ පුතේ ඉස්සලාම අපි සත තීරය ගුණ කරමු එතකොට පස්වරක් බිඳුව බිඳුවයි පස්වරක් බිඳුව බිඳුවයි එතකොට අපිට ලැබෙනවා කීයක්ද සත තීරේ බිඳුවක් ලැබෙනවා නේද හොඳයි ඊළඟට අපි රුපියල් තීරය ගුණ කරමු පස්වරක් පහ කීයද ඔව් පස්වරක් පහ කීයද 25යි එතකොට අපි 25 මෙතන තියන්නේ 25ම තියන්න බැහැ අපිට අපි එතකොට පහ ඉතුරු කරගෙන මේ දෙක රැගෙන යනවා කොහෙටද ටිකක් පැත්තකින් අපි ලියා ගන්නවා නේද ඔව් ඊට පස්සේ අපි පස්වරක් 8 කීයද පස්වරක් 8 කීයක්ද ඔයාලා දන්නවනේ ගුණන වගුව හොඳට මතක් කරන්න පස්වරක් 8 කීයද 40යි එතකොට දුවේ පුතේ මෙන්න මෙතන මේ 40යි 2යි අපි මොකද කරන්නේ එකතු කරන්න ඕනේ මේ 40ට මේ අතනින් ඉතුරු වෙච්ච දෙක එකතු කරපුවාම අපිට ලැබෙනවා කීයක්ද ඔව් කීයක්ද අපිට ලැබෙන්නේ 42ක් ලැබෙනවා එතකොට මේ 42 අපි මෙන්න මෙතනින් මේ විදිහට ලියා ගන්නවා හරි නේද ඔව් එතකොට අපිට දුවේ පුතේ පිළිතුරු විදිහට ලැබෙනවා 425ක් එතකොට අපි මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් නේද අපි ලියමු මෙන්න මේ විදිහට හාල් කිලෝග්‍රෑම් 5ක් රුපියල් 425යි ඔන්න ඔය විදිහට තමයි අපි හාල් කිලෝග්‍රෑම් 5ක මිල හෙව්වේ එහෙමනම් අපි ඒ විදිහ තව ගැටලු කිහිපයක් විසඳන්න යමු එමු ඊළඟට දුවේ පුතේ මෙන්න මේ වගේ කඩල කිලෝග්‍රෑම් 2ක් මිලදී ගන්නවා කෙනෙක්. ඉතින් කඩල කිලෝග්‍රෑම් 2ක් මිලදී ගන්නවනේ. එතකොට අපි බඩු මිල දර්ශනයෙන් බලා ගන්න ඕනි කිලෝග්‍රෑම් 1ක මිල කීයද කියලා. එහෙමනම් අපි මිල දර්ශනය ළඟට ගමු. නේද? එතකොටනේ අපිට පහසු වෙන්නේ. ඔන්න කඩල කිලෝග්‍රෑම් 2ක මිල කොපමණද කියලා තමයි අපි අහන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි මෙතනින් හොයා ගන්න ඕනි ඉස්සලාම කිලෝග්‍රෑම් 1ක මිල කොච්චරද කියලා. ඔව්. එතකොට කිලෝග්‍රෑම් 1ක මිල කීයක් සඳහන් වෙනවද? රුපියල් 210.75ක් විදිහට සඳහන් වෙනවා. ඔයාලා දන්නවා බඩු මිල දර්ශනයේ හොඳට පැහැදිලිව ප්‍රදර්ශනය කරලා තියෙනවා නේද? බලන්න කඩල කිලෝග්‍රෑම් 1ක් රුපියල් 210.75යි. එහෙමනම් දන්නව දැන් මොකද කරන්න ඕනි කියලා මොකද කරන්න ඕනි කිලෝග්‍රෑම් 2ක මිල හොයන්න. ඕ අපි මෙන්න මේ විදිහට ගැටලුව ලියාගෙන මේ ගැටලුව අපි විසඳමු. බලන්න රුපියල් 7 කියලා අපි තීර දෙක වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි කිලෝග්‍රෑම් 1ක මිල කීයද ලියන්නේ? රුපියල් 210යි 75යි කියලා වෙන් වෙන් වශයෙන් රුපියල් තීරයේ සහ සත තීරයේ අපි සටහන් කර ගන්නවා. ඉතින් දුවේ පුතේ එහෙමනම් අපිට ඊළඟට මොකද්ද කරන්න වෙන්නේ? ඔව්, එයාලා දන්නවා අපිට මෙතන කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 2ක මිල හොයන්නනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම මොකද්ද කරන්න ඕනේ? ගුණ කිරීමක් කරන්න ඕනේ. එහෙමනම් අපි ගුණ කිරීමේ සලකුණ යොදාගත්තා නේද? ගුණ කිරීමේ සලකුණ යොදලා අපි දෙකෙන් ගුණ කරන්නයි යන්නේ. එහෙමනම් මගෙත් එක්කම එකතු වෙලා දූල පුතාලා මේක විසඳමු බලන්න. ඔන්න දැන් අපි ගුණ කරනවා. අපිට 75 තමයි දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ නේද? 75 දෙකෙන් ගුණ කරන්න ඕනිනේ. හරි.
අපි ඉස්සෙල්ලාම සත තීරයේ ගුණ කරගෙන යමු. දෙවරක් පහ කීයද? 10යි. නේද? 10යි අපිට එතකොට මේ 10 තියෙන එක අපි කොහෙටද රැගෙන යන්නේ? සියස් ස්ථානෙට අරගෙන යනවා. එතකොට දෙවරක් හත කීයද? 14යි. අර එකයි කීයද? 15යි වෙනවා. ඔයාලා දන්නවනේ. බලන්න 75 දෙකෙන් ගුණ කරපුවාම අපිට ලැබෙනවා පිළිතුරු 150ක් කියලා. ඉතින් දුවේ පුතේ මෙතන සත 150ක් නේ තියෙන්නේ. සත 150ක් අපිට සත තීරයේ තියන්න බෑ. අපි දන්නවා 700ක් කියන්නේ කීයද? 700ක් රුපියලයි කියලා අපි දන්නවා. ඒ හින්දා අපි මෙතන සත 50ක් ඉතුරු කරගෙන මේ 700 රැගෙන යනවා රුපියල් තීරයට. එතකොට රුපියල් 1ක් ගෙනියනවා අපි රුපියල් තීරයට. හරි නේද? ඔව්. දෙවරක් බිඳුව බිඳුවයි. බිඳුව වුණාට අපේ අර රුපියල ඉතුරු වෙලා තියෙනවා. අපි ඒක මොකද කරන්නේ? ඔව්, ඒක අපි මෙහෙම සටහන් කරගන්නවා මේ තීරයේ දිගේ. ඊළඟට දුවේ පුතේ දෙවරක් 1 කීයද? 2යි. නේද? දෙවරක් 2 4යි. එතකොට අපිට පිළිතුරු විදිහට ලැබෙනවා කඩල කිලෝග්‍රෑම් 2ක් රුපියල් 421යි 750ක් කියලා අපිට පිළිතුරු ලැබෙනවා. හරි නේද දූලා පුතාලා? ආයෙමත් බලන්න මේ ගුණ කිරීම හොඳින් පැහැදිලිව අවබෝධ කරගන්න. සත රුපියල් කොහොමද අපි වෙන්වෙන් වශයෙන් ගුණ කරන්නේ කියලා ඔයාලා මේ අවබෝධයත් එක්ක අපි ඊළඟ ගැටලුවකට යොමු වෙමු. හොඳයි දුවේ පුතේ. මෙන්න මේ වගේ පරිප්පු ග්‍රෑම් 500ක් මිලදී ගන්නවා යම් කෙනෙක්. එහෙමනම් දුවේ පුතේ පරිප්පු ග්‍රෑම් 500ක් මිලදී ගන්නවා නම් අපිට බලන්න වෙනව නේද බඩු මිල දර්ශනේ? නම් අපි බඩු මිල දර්ශනය බලමු. ඔව්. පරිප්පු ග්‍රෑම් 500ක මිල කොපමණද කියලානේ සඳහන් වෙන්නේ. ඔව්, එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ විදිහට බඩු මිල දර්ශනයෙන් අපි හොයා ගන්නවා පරිප්පු කිලෝග්‍රෑම් 1ක මිල කොපමණද කියලා. බලන්න කොහෙද මෙතන සඳහන් වෙන්නේ කියලා. ඔව්, දුලා පුතාලට හොඳට පේනවා. මෙන්න මෙතන තුන්වෙනි පේළියේ සඳහන් වෙනවා නේද? පරිප්පු කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 240යි කියලා. ඔව් දුවේ පුතේ. පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240යි. හරි. එහෙමනම් අපි කොහොමද මේක විසඳන්නේ කියලා ටිකක් හිතමු. ඔව් දුවේ පුතේ. හොඳට බලන්න. අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක් අපි කලින් ඉගෙන ගත්තා. පෙර පාඩම්වලදී හොඳට සිහිපත් කරන්න. ඔයාලට මතකද අපි ඉගෙන ගත්තා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් සම්බන්ධව ගැටලු විසඳීම් ටිකක්? ඔව්. එතෙන්දි දුවේ පුතේ අපි බරපාඩමේදී ඉගෙන ගත්තානේ කිලෝග්‍රෑම් 1ක් කීයද, ග්‍රෑම් 1000ක් කියලා. මතකයි නේද ඔයාලට? ඔව්. කිලෝග්‍රෑම් 1ක් ග්‍රෑම් 1000යි. කිලෝග්‍රෑම් 1ක තියෙනවා ග්‍රෑම් 500 කීයක්ද? ඔව්, කිලෝග්‍රෑම් 1ක ග්‍රෑම් 500 තියෙනවා කීයක්ද? 2ක්. නේද? එහෙමනම් දුවේ පුතේ ග්‍රෑම් 500 2ක්, කිලෝග්‍රෑම් 1යි කියලා අපිට කියන්නත් පුළුවන් නේද? මතකයිනේ. බලන්න ආයෙමත්. කිලෝග්‍රෑම් 1ක් සමානයි ග්‍රෑම් 1000යි. කිලෝග්‍රෑම් 1ක ග්‍රෑම් 500 තියෙනවා 2ක්. ග්‍රෑම් 500 2ක් කියන්නේ කිලෝග්‍රෑම් 1යි. එහෙමනම් අපිට මං හිතන්නේ පහසුයි මේ ගැටලුව විසඳන්න. හොඳයි. අපි දන්නවා බඩු මිල දර්ශනයේ තියෙන්නේ කිලෝග්‍රෑම් 1ක මිල. කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 240ක් කියලා සඳහන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ ග්‍රෑම් 500ක් හොයන්න අපි මොකද කරන්න ඕනේ? රුපියල් 240 අපි දෙකෙන් බෙදන්න ඕනේ. හරි නේද? බලන්න. අර මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවානේ දුවේ පුතේ ග්‍රෑම් 500 2ක්,
අපි දන්නවනේ කිලෝග්‍රෑම් 1යි කියලා. ඔව්. එහෙමනම් අපිට මෙතන කිලෝග්‍රෑම් 1ක මිල බඩු මිල දර්ශනේ දීලා තියෙනවා. එතකොට අපි ග්‍රෑම් 500ක් හොයන්න මොකද කරන්නේ? මේ බඩු මිල දර්ශනේ තියෙන කිලෝග්‍රෑම් 1ක මිල අපි දෙකෙන් බෙදනවා. එතකොට අපිට ග්‍රෑම් 500ක මිල හොයා ගන්න පුළුවන්. හරි. දැන් ගැටලුව විසඳන හිටි දන්නවනේ. එහෙනම් ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා මේ බෙදීම කරගෙන යමු. ඔන්න ඔය විදිහට අපි සටහන් කරගන්නවා අපේ ගැටලුව. අපිට බෙදන්න තියෙන්නේ 240 තමයි දෙකෙන්. හරි අපි බෙදාගෙන යමුද? ඔව්. දෙකට දෙකේවා කීයක් තියෙනවද? බලන්න මතක් කරන්න හොඳට. ඔයාලා ගුණන වගුව මේ වෙනකොට හොඳටම දන්නවනේ දුවේ පුතේ. දැන් ඔයාලා ඉන්නේ පහ ශ්‍රේණියේ නේද? ඉතින් ඒ නිසා බලන්න දෙකට දෙකේවා කීයක් තියෙනවද? 1යි. දෙකට දෙකේවා 1යි. එක්වරක් දෙක අපි කියනවා 2යි. මේ පැත්තට අපි ගුණ කරනවා. ගුණ කරලා ලියාගෙන ඊට පස්සේ දෙකෙන් දෙකක් අපි අඩු කරනවා. එතකොට 0යි. හරි. ඊළඟට අපි හතරට දෙකේවා කීයද කියලා බලමු. හතරට දෙකේවා කීයක් තියෙනවද? හොඳට ගුණන වගුව මතක් කරගන්න උත්තර දෙන්න ඕනේ. හොඳේ. හතරට දෙකේවා ඔයාලා දන්නවා 2යි කියලා. හතරට දෙකේවා 2යි. දෙවරක් දෙක කීයද? 4යි. හතරට දෙකේවා 2යි. දෙවරක් දෙක 4යි. එතකොට හතරෙන් හතරක් අපි මොකද කරන්නේ? අඩු කරනවා නේද? හතරෙන් හතරක් මේ විදිහට අඩු කරලා බිංදුව ලියා ගන්නවා. ඊළඟට දුවේ පුතේ අපි මෙන්න මේ බිංදුව තමයි බෙදාගෙන යන්න හදන්නේ. බිංදුවට දෙකේවා කීයද? ඔව් බිංදුවට දෙකේවා 0යි. බිංදුවරක් දෙක 0යි. එතකොට බිංදුවෙන් බිංදුවක් අඩු කරපුවාම 0යි. හරි නේද? ඔයාලත් මගෙත් එක්කම මේ ගැටලුව විසඳගෙන යනවනේ නේද? ඔන්න පුතේ දුවේ අපිට මෙන්න මේ විදිහට පිළිතුර ලැබෙනවා 120ක් කියලා. එතකොට අපි ඕක මෙන්න මේ විදිහට සටහන් කරගන්න පුළුවන් නේද? පරිප්පු ග්‍රෑම් 500ක මිල රුපියල් 120ක් කියලා අපිට සටහන් කරන්න පුළුවන්. හරි නේද? එහෙමනම් දැන් ඔයාලට පහසුවෙන් බඩු මිල දර්ශනයක් දුන්නහම ඒකේ තියෙන භාණ්ඩවල මිල බලලා අපි ගත්ත භාණ්ඩවලට මිල සකසා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි මේ වගේ තවත් ගැටලුවකට යොමු වෙමු නේද දුවේ පුතේ? ඔව් දුවේ පුතේ. මෙන්න මෙතන සඳහන් වෙනවා තේ කුඩු ග්‍රෑම් 250ක මිල කොපමණද කියලා. දැන් අපි මිලදී ගත්තේ තේ කුඩු ග්‍රෑම් 250ක්නේ. මෙන්න මේ විදිහට ගැටලුව ලැබෙනකොට දූලා පුතාලට ඉස්සෙල්ලාම හිතන්න වෙනවා මොකද්ද බඩු මිල දර්ශනේ කොයි විදිහටද කිලෝග්‍රෑම් එකක මිල සඳහන් කරලා තිබුණේ කියලා. ඉතින් අපි බඩු මිල දර්ශනේ අරගෙන බලමු. බලන්න තේ කුඩු කොහෙද තියෙන්නේ? ඔව් හතරවෙනි පේලියේ සඳහන් වෙනවා තේ කුඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 7 වලින් කීයද රුපියල්? රුපියල් 560ක් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට දුවේ පුතේ මෙතන තේ කුඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 560ක් කියලා සඳහන් වෙනවා. අපිට හොයන්න තියෙන්නේ තේ කුඩු ග්‍රෑම් 250ක මිල. අපි අර කලින් විදිහටම මේ ගැටලුවත් සාකච්ඡා කරමු ටිකක්. ඔව් දුවේ පුතේ. ඔයාලා දන්නවා මං කලින් විදිහටම ආයෙමත් මතක් කරන්නම් ඔයාලට කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් කියලා. කිලෝග්‍රෑම් එකක ග්‍රෑම් 250ව කීයක් තියද? පොඩ්ඩක් මතක් කරන්න. කිලෝග්‍රෑම් එකක ග්‍රෑම් 250ව කීයක් තියනවද? ඔව් 250ව 4ක් තියෙනවා. එතකොට අපිට මෙහෙමත් කියන්න පුළුවන් ඒක නේද? ග්‍රෑම් 250ව 4ක් කිලෝග්‍රෑම් 1යි කියලාත් අපිට කියන්න පුළුවන්. හරිනේ නේද? බලන්න කිලෝග්‍රෑම් 1ක් ග්‍රෑම් 1000යි. කිලෝග්‍රෑම් 1ක ග්‍රෑම් 250ව 4ක් තියෙනවා.
ग्राम देसीय पनाहे वहातराक किलोग्राम इकाई किया लाता पिटे किया न पुलवा हिमनान दुवे पुते आपी दान नवा ते कुडु किलोग्राम एका क्रुपियाल पांसिये हैटक क्वेनवा कियला नेद ओ ते कुडु किलोग्राम एका किया द रुपियाल पांसिये हैटाई हिमनां ते कुडु ग्राम देसीय पनाहा කොහොමද හොයන්නේ ඔව් අපි දන්නවා රුපියල් 560 අපිට බෙදන්න ඕනි 4ෙන් එතකොට තමයි අපිට පිළිතුර ගන්න පුළුවන් වෙන්නේ ඔව් දුවේ පුතේ අපි එහෙනම් මෙන්න මේ විදිහට ගැටලුව විසඳගෙන යමු බලන්න රුපියල් 560 තමයි අපිට 4ෙන් බෙදන්න ඕනි අපි එහෙනම් එකතු වෙලා මේ ගණන විසඳගෙන යමු ඔව්දුවේ පුතේ පහට හතරේව කීයක් තියද ඔයාලා දන්නවනේ බෙදීම මීට කලින් කරලා තියෙනවා ගුණන වගෝ හොඳට මතකයි පහට හතරේව කීයක් තියද ඔව් එකක් තියෙනවා එතකොට අපි එක්වරක් හතර හතරයි කියලා මෙන්න මේ විදිහට ලියනවා පහට හතරේව එකයි එක්වරක් හතර හතරයි එතකොට දුවේ පුතේ ඊළඟට අපි පහෙන් හතරක් අඩු කරලා පිලිතුරලියනවා මෙන්න මෙතනින් 1යි කියලා. මෙහෙමනේ අපි ගන්නෙ 5න් 4ක් අඩු කළා 1යි. ඊළඟට අපිට ඕන 6 ළඟට ගන්නවා අපි. 6 මෙන්න මෙතනින් ලියා ගන්නවා නේද? 6 මෙන්න මෙහෙම ලියා ගන්නවා. එතකොට දුවේ පුතේ අපිට 16ට 4ේව කීයක් තියද කියලා තමයි හොයන්න තියෙන්නේ. 16ට 4ේව කීයක් තියද? හොඳට හතරේ ගුණන වගුව මතක් කරගන්න. ඔව්. 16ට 4ේව කීයක් තියද? හතරක් තියෙනවා. හතර වරක් හතර කීයද? 16යි කියලා ලියා ගන්න පුළුවන්. හතර වරක් හතර 16යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? 16න් 16ක් අඩු කරනවා. පිළිතුර එතන බිඳුව එනවා. ඊළඟට දුවේ පුතේ අපිට ගන්න තියෙන්නේ අන්න අර ඉතුරු වෙලා තියෙන බිඳුව අපි බිඳුව අරගෙන ළඟින් ලියා ගන්නවා ලියාගෙන බිඳුවට 4ේව කීයද කියලා බලනවා අපි දන්නවා බිඳුවට 4ේව කීයද බිඳුවයි කියලා දන්නවා පිළිතුර මෙන්න මේ විදිහට ලැබෙනවා ඊට පස්සේ බිඳු වරක් 4 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි අපි එතකොට 560 4ෙන් බෙදුවා අපිට ලැබුණා 140ක් මේ 140 මොනවද? අපි ඔහොම ලියන්නේ නැහනේ නේද? ඔය 140 අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? තේ කුඩු ග්‍රෑම් 250ක මිල රුපියල් 140යි කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය විදිහට තමයි අපි ගුණ කිරීම, බෙදීම් ආශ්‍රිත ගැටලු විසඳන්නේ. මේ සේරම ගැටලු මොනවද මේ ගැටලු මොනවද දැන් චුට්ටක් මතක් කරමු අපි කලේ මොනවද කියලා ඔව් අපි මුදල් ආශ්‍රිතව තමයි මේ ගැටලු විසඳුවේ ඇයි මේවා අපිට වැදගත් වෙන්නේ ඔව් දුවේ පුතේ ඔයාලා දන්නවා අපි එදිනෙදා මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට විවිධ දේවල් මිලදී ගන්න සිද්ධ වෙනවා අම්මලා තාත්තලාත් එක්ක කඩේට ගිහිල්ලා බඩු ගන්නකොට මේ බඩු මිල දර්ශනේ බලලා තමයි අපි ඒ බඩු බහන්න මිලදී ගන්නෙ. ඉතින් දුවේ පුතේ මේ දේවල් අපි ඉගෙන ගත්තාම පුංචි කාලේ ඉඳලා අපේ දූල පුතාලට අනාගතයේදී වැඩ පහසු කරගන්න ඉතාම පහසුවක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔයාලා මේ අත්දැකීමුත් එක්ක මේ ආශ්‍රිතව ඔයාලගේ පෙළ පොතේ තියෙන ගැටලු විසඳන්න යොමු වෙන්න. මේවා විසඳන අතරේ ඕගොල්ලෝ හොඳින් මේවා පුහුණු වෙන්න එතකොට ඔයාලගේ ගණිත ගැටලු ඉක්මනට විසඳ ගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි ආයෙමත් දවසක මෙන්න මේ වගේ පාඩමකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම ඔයාලට ආයුබෝවන් කියනවා.